අයිබෝවන් ඔබ එක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම කුෂාණී කෞශල්‍ය ප්‍රථම නව දහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත ජනපති අපේක්ෂකයා කන නිදහස් පක්ෂයේ මතය පැහැදිලිවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් අපේක්ෂකෙක් ඉන්න ඕන කියන එක පක්ෂයක්ද අපි දරන මතය සෝෆා ගිවිසුමට අත්සන් තැබීමේ කිසිදු තීරණයක් නැහැ ඇමති අකිල කියයි බොනරාකල මර්ගල කන්දේ ගින්න නිවා තෙමේ අක්කර 500ක් විනාශයි ඇමරිකාවෙන් ඉරානයට තවත් සම්බාධක පැනවීමේ සූදානමක් मिलेनियम चैलेंज कॉर्पोरेशन ही नव प्रधान विधायक निलधारियाले सपत्तु सियान केन क्रोस महता श्रीलंका राज्य समग समीपव काटयतु करन बव संधान करमिन अग्रामात्य रानिल विक्रमसिंघ महता वेत लिपियक यमु कर तिबेनवा मिलेनियम चैलेंज कॉर्पोरेशन ही प्रतिलाभी रटक लेस तोरागेन ऐति श्रीलंका वट दालव इदिरियेदी समीप लेस कटयुतु किरीमट यमुवन बवयि सियान क्रोस महता सदहन कर ऐत्ते प्रवाहनय हा भूमि परिपालनय संबंधयेन श्रीलंका आर्थिकयट बलपान गटलु अवम कर गैनीम सदहा मिलेनियम चैलेंज कॉर्पोरेशन नियोजित आयतनय सहयोगय दक्वनु ऐति ईट अदाल गिविसुम सदहा वेन किरीमट योजित मुदल अमेरिका डॉलर मिलियन 480ක් मेरट जनतावगे अभिवृद्धिय तहवुरु करमिन දිරිතුපව තුරන් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ හා ශ්‍රී ලංකාව අතර ඇති අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය ඉදිරියටත් අපේක්ෂා කරන බවද ඒ මහතා කියා සිටිනවා. සියන් ක්‍රීන් ක්‍රෝස් මහතා මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස දියුරුම් දුන්නේ පසුගිය මස 24 වනදායි. පොළොව අභ්‍යන්තරයේ නිරීක්ෂණය කළ හැකි ඇමරිකා ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපළට ගොඩ බස්වා ඇති බවට විපක්ෂයේ නගන චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. කුරුණෑගල පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කළා. බණ්ඩාරනායක ගුවන්තොටුපළට ගුවන් යානයක් ඇවිත් තියෙනවා. ඒ ගුවන් යානය ඉන්දුනීසියාව සිට මුම්බායි දක්වා ගමන් කරන කුඩා ගුවන් යානයක්. මේ ගුවන් යාන වර්ගය ශ්‍රී ලංකාවේ එයා සිලෝන් ආයතනයේ තියෙන කාලේ ඉතා පැරණි ගුවන් යාන වර්ගයක්. මේ ගුවන් යානාවලට එක දිගට දීර්ඝ ගමනක් යන්න බෑ. ඒ නිසා ඉන්දුනීසියාව සිට මුම්බායි දක්වා යන අතරතුර 6 වෙනිදා ගුවන්තොටුපළට ගොඩබස්ලා තියෙනවා. මේවා සාමාන්‍ය දෙයක්. ඒ කාර්ය මණ්ඩලයේ 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනා විවේක ගැනීමක් කරනවා. ඒක තමයි ඒ සාමාන්‍ය දෙයක්. අවශ්‍ය නීති රීති අනුව වීසා ලබාගෙන තමා ඒ රටට ඇතුළු වෙන්නේ ඒ ගුවන් යානයේ අවශ්‍ය ඉන්ධන සහ ගුවන් යානයට අවශ්‍ය නඩත්තු කටයුතු ලංකාවේ කරනවා. පාස්කු ඉරිදා මෙවැනි ප්‍රවාහ වෙලා තියෙන අවස්ථාවක මෙවැනි ගුවන් යාන ලංකාවට ඇවිල්ලා ඉන්ධන ලබා ගැනීම නඩත්තු කිරීම සහ විවේක ගැනීම කිරීම පිළිබඳ අපි තාම සන්තෝෂ වෙන්න ඕනේ. මේ කිසිම රටට හානියක් නැහැ. ඒ වගකීමෙන් මම සිවිල් ගුවන් සේවා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මම රටේ ජනතාවට ප්‍රකාශ කරනවා මේ ගුවන් යානය නවයෙන්ද පිටත් වෙනවා. ජනාධිපතිවරයන් ළඟ තියෙද්දි රටේ ජනතාවට බොරුවට ආරක්ෂා තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීම කරමින් සහ රටේ ජනතාව නොමග මෙම වසර අවසානයේදී ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පී. රිස් මහතා පවසනවා. එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. සාපේ වෙලා තියන්නේ මේ රටට දහනවන සංශෝධනය නෙවෙයි මේ රටේ ජනතාව පුන පුනා බලා සිටින්නේ මැතිවරණයක් එනතුරු මේ සියලුම ප්‍රශ්න වලට විසඳුම තමයි ජනතාවට ඒ අයිතිය ලබා දීම කැමති කෙනෙක්පත් කරගන්න හැබැයි මැතිවරණේ තියන්ට සේට වඩා අපිට කනගාටුයි ශ්‍රේෂ්ඨාධිකරණය මේ සඳහා පාවිච්චි කිරීමට දරන ඉතාමත් කුහක නින්දිත ප්‍රයත්න මැතිවරණේ පවත්වන්නට ඕනේ තව අවුරුද්දක් අවුරුදු පහක් මේක ඕනද මේ ඔක්කොම අවසන් කරන්න මැතිවරණය තමයි අවශ්‍ය ජනාධිපතිවරණය අනිවාර්යෙන් නොවැම්බර් අවසන් සතියේ හෝ ඩිසెంబර් පළවෙනි සතියේ පවත්වනවා ඒක අපි පැහැදිලිව ප්‍රකාශ කරමු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුත්තේ තම පක්ෂ සමාජිකයෙකු පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා අනුරාධපුරයේ පැවති උත්සවයකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පක්ෂය අලුත් දෙක දීමක් ගැන කතා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මොකද ඔබතුමාගේ අදහස? ඔව් සාකච්ඡා පවත්වගෙන යනවා. ඒ සාකච්ඡාවල ප්‍රතිඵල තමයි පහුගිය දවස් ටිකේ දැනගන්න පුළුවන්කම ලැබුණේ. එතකොට ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. ඒ ගැන තාම නෑ. මේ පක්ෂ දෙක කොහොමද එකතු වෙන්නේ කියන කාරණාව පිළිබඳව තමයි පක්ෂ කණ්ඩායම් දෙක සාකච්ඡා කරන්නේ.
පැහැදිලිවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් අපේක්ෂකයෙක් ඉන්න ඕන කියන එක පක්ෂක්‍රිත අපි දරන මතය राज्य आयतन अक्रमिकता पिलिबंद सोयन जनाधिपति कमिस महामोट अमात्य अखिल विराज कार्यवस महता देवन दिनटा अद पैमिनिया පාසල් පෙළපොත් සඳහා අමාත්‍යවරයාගේ ඡායාරූපයේ යෙදීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා මෙලෙස ජනපති පරීක්ෂණ කොමිස මහමුවට පැමිණියේ. මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍යවරයා පෙළපොත් මුද්‍රණය සම්බන්ධයෙන් අද සාක්ෂි විමසුම් ලැබුවා. ඒ අනුව සාක්ෂි දෙන්න ලැබුවා. තවත් දවසකට කල් ගියා. අපේක්ෂකතුමා ගොඩක් කතා තියෙනනේ මේ ලේකම් පක්ෂයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මන්ත්‍රී කණ්ඩායමෙන් අපේක්ෂකයා තෝරලා අපි කියන්නා. ඒතකොට ඔබතුමාල දැනුවත් කරනවා. කොච්චර කල් යනවද? ඒක ඒක අපිට තීරණය කරන්න ඒක ඔබට කියන්න බෑ. මට මේ අවස්ථාවේ කියන්න බෑ. එතකොට දැන් රාජපක්ෂ කරුණන් දාලා තියෙන්නේ අපේක්ෂකතුමා. කවුද කවුද අපේක්ෂකයා? ගෝඩාබේ මහත්තයා. ආ දැන් ඒක හරියට ෂුව නෑ නේද? දැන් කියනවනේ දැන් දානවා. අපිට කිව්වට බෑනේ ඔය කටගතානේ හරියට ප්‍රකාශ කරපුවම බලමු අපිත් එතකොට ප්‍රකාශ කරන්න. එතකොට රාත්‍රියේ සෝපාගේ උසම කරන සෝපාගේ උසම ගැත්තේ නැහැ අසං කරන්නේ නැත්නම් අසං කරන්නේ නැහැ. ඇමරිකාවෙන් දෙන්න කැවිලා ගියේ මේ යාමනේ. නෑ නෑ दायक जनता विमुक्ति पेरमुन बव एहि नायक पार्लिमेंतु मंत्री अनुर कुमार दिशा नायक महता पवसनवा එම පෙරමුණ සංවිධානය කළ පාගමනින් පසු පැවති ජන හමුව අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ වේදි පිරණ පාද සටන පාගමන ඊ ආරම්භ වුණේ කලුතර නගර සභා භූමිය අසලින්. අද පෙරවරුවේ මොරටුව දුම්රිය පොළ අසලින් ආරම්භ වූ පාගමන නුගේගොඩ දක්වා පැමිණියා. අනතුරුව එෙහිදී ජන හමුවක් පැවැත්වුණේ ජනතා විමුක්ති පෙරමුණ නායකයන්ගේ මෙන්ම ක්‍රියාකාරීන්ගේ සහභාගිත්වයෙන්. ජනතා විමුක්ති පෙරමුණ හැමදාමත් මේ රටේ ජනතාව සමග පාරට බැහැලා සටන් කරන දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ පාරට බැහැපු එක ගැන වැඩියෙන්ම විශ්වෝප වෙලා තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායම. ඊළඟ බොහෝ අය අහනවා JVP එක පහුගිය කාලෙම ආණ්ඩුව රැක්කා නේද කියලා. කවුද වැඩියෙන් අහන්නේ? මහින්දගේ කට්. අපි එකක් කියනවා 2015 අවුරුද්දේ රාජපක්ෂගේ ආණ්ඩුව බිඳවට්ටන්න වැඩියෙන්ම වැඩ කරපු ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ බව අපි සාතික කරමු මේ රටේ. ඒක ඇත්ත. මේ ආණ්ඩුව සෑම අපරාධයක්ම සෑම හොරකමක්ම යට යන්න නොදී සමාජගත කරලා මේ ආණ්ඩුවත් හොරකම් කරන ආණ්ඩුව බව එලිදරව් කරේ ජනතා විමුක්ති පෙරමුණ මතක තබා ගන්න. මොනරාගල මර්ගල කන්දේ හටගෙන තිබූ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ගින්න හේතුවෙන් අකර 500කට වැඩි භූමි ප්‍රමාණයක් විනාශයට පත්ව තිබෙනවා. මොනරාගල මරගල කඳුරක්ෂිතේ ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සඳහා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්ද යොදවා තිබුණා. මොනරාගල දිස්ත්‍රික්කයේ ජලය සපයන ප්‍රධාන ජල පෝෂකයක් ලෙසයි මරගල කන්ද රක්ෂිතය හැඳින්වෙන්නේ. හැඩඔය, විලඔය, කුඩාඔය, බෙහෙත්ගස් ආර සහ හුලන්දාඔය ආදී ගංගා ආරම්භ වන්නේ මරගල කන්දේ සිටයි. දුර්ලභ ගණේ ඖෂධ වර්ග රසකින්ද සමන්විත මරගල කන්දේ මෙවැනි විශාල ගින්නක් හටගත්තේ වසර 20කට පමණ පසුව බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. යුද හමුදා බටපිරිස්ද ගින්න නිවීමට එක්ව සිටිනවා. අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3කට ආසන්න ප්‍රමාණයක් සමග ලාඕස ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙනුණා. මැලේසියාවේ කුවාලාලම්පූර් සිට පැමිණි ගුවන් මාගියෙකුගේ ගමන් බෑගේ පතුලේ සූක්ෂම ලෙස සංගවාගෙන මෙම මද්‍රව්‍ය රැගෙන විත් තිබුණා. කුරුණෑගල ශික්ෂණ රෝහලින් බැහැර කරන මිනිස් අවයව කොටස් ඇතුළු විවිධ අපද්‍රව්‍ය තිරප්පණිය කුංචිකුලම කැලෑපතු ප්‍රදේශයට බැහැර කිරීමට යාමේදී අදාළ කන්ටේනර් රථය සහ සැකකරුවන් 3 දෙනෙකු තිරප්පණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා. රෝහලේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ කොන්ත්‍රාත්කරුවෙකු මෙසේ අපද්‍රව්‍ය බැහැර කිරීමට කටයුතු කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ප්‍රදේශවාසීන්ගේ දෙනුම් දීමකට අනුව පොලිසිය වැටලීම් සිදු කළා. ඔබ නැවතත් ITN ප්‍රවෘත්තිය සමගින් පාස්කු විරදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පොලිස් ප්‍රතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ නියෝගයක් නිකුත් කරන ලෙසට ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 7 දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුලක් නම් කර තිබෙනවා.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය විනිසුරු වරුන් වන බෝනික අලු විහාරේ සිසිරිද ආපුරු ප්‍රියන්ත ජයවර්ධන ප්‍රසන්න ජයවර්ධන එල්ටීබී දෙහිදිනිය සහ මූර්ති ප්‍රනාන්දු යන සත්පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් ලැබෙන දොළොස්වනදා සලකා බැලීමට නියමිතයි. ජාතික වැදගත්කමකින් යුතු නඩු කටයුත්තක් බැවින් අදාළ පෙත්සම් විභාග කිරීමට පූර්ණ විනිසුරු මඩුල්ලක්පත් කිරීමට අගවිනිසුරුවරයා තීරණය කර තිබෙනවා. වග උත්තරකරුවන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බව මීට පෙර අධිකරණයට දැන්වුවා. අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 8 අතුරින් එක් පෙත්සමක් ගොනු කර ඇත්තේ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය දරුවන් දෙදෙනෙකුගේ පියෙකුයි. බුද්ධ්‍යංශ තොරතුරු මගින් දැනුවත් කර තිබියදී බෝම්බ පිපිරීම වැළැක්වීමට වග උත්තරකරුවන් අපොහසත් වී ඇති බව එම පෙත්සම් කරු පෙන්වා දෙනවා. एवनगार्ड सिद्धिय संबंधेन तमन अत्तरंगुड गणीम वलकालनलेस इल्लमीन आरक्षक अमात्यांशे हिटपु ज्येष्ठ सहकार लेखम दिशानायक मुदियांसेलागे समरसिंह दिशानायक इदिरिपत् कल पेत्सम सलका बैलीम लबन 15 वनदा ते कल तबीमट कोटुव महेश्वरात अधिकरणय अद नियोग कला. එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු තිදෙනෙකුට අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කළා. එවන්ගාඩ් සමාගම පාවින අවිගබඩාව පවත්වාගෙන යමින් රජයට රුපියල් කෝටි 1140ක පාඩුවක් සිදු කළ බව දැනුම් දෙමින් එම සමාගමට එරෙහිව නඩු පවරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී තිබුණා. පාස්කෝ ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ඉබ්‍රාහිම් මොහොමඩ් ඉන්සබ් දැමැත්තාට අයත් බව කියන වැල්ලම්පිටිය තඹකම්පලේ සේවය කරමින් සිටියදී අතරංගුටගත් රාජේන්ද්‍රන් කරුප්පයියා හෙවත් අබ්දුල්ලා නැමැති සේවකයා ලබන 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මිනවිය අද නියෝග කළා. සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවයි ත්‍රස්ත මර්ධන කාර්යංශය අධිකරණයට දන්වා සිටියේ. ලබන 15 වනදා පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද නියම කෙරුණා. ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි කුසුම් දාස මහනාම සහ රාජ්‍ය දෙව සංස්ථාවේ හිටපු සභාපති පී දිසානායක යන අය අපමත මුදාහැරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළා. ඒ කෝටි 2ක අල්ලස් මුදලක් ලබා ගැනීම ඇතුළු චෝදනා 24ක් යටතේ සැකකරුවන්ට අධිචෝදනා බහර දීමෙන් අනතුරුවයි. කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීමේ අනුමැතිය ලබා දීමට ඉන්දියා සමාගමකින් අල්ලස් ලබා ගැනීමයි සැකකරුවන්ට එරෙහි චෝදනා වූයේ. නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් රුපියල් ලක්ෂ 5 බැකින් වූ මුදල් ලැප සහ රුපියල් ලක්ෂ 10 බැකින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා. විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියෝග කෙරුණා. නඩුව ලබන 22 වෙනිදා යලි කැඳවීමට නියමිතයි. අනුරාධපුර මහනගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 8 දෙනා ලබන 22 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අද නියෝග කෙරුණා. ඒ 1999 වසරේදී එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිති සංගමේ ලේකම් ආනන්ද වේරගොඩ මහතාගේ නිවසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර දීපල රසකට බරපතල අනර්ථයක් සිදු කිරීම සම්බන්ධයෙනුයි. පොලිසිය ඉදිරිපත් කළ බී වාර්තාව සැලකිල්ලට ගනිමිනුයි තබුත්තේ ගම මහේස්ත්‍රාත්වරිය ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළේ. සැකකරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරුන් සඳහන් කළේ පරීක්ෂණ කඩිනම් කරන ලෙසට පොලිසියට නියෝගයක් නිකුත් කරන ලෙසයි. හිටපු පුවත්පත් කතුවරයෙකු වන උපාලි තෙන්නකුන් මහතාට පහර දීම සම්බන්ධයෙන් අතටංගුවටගත් හමුදා නිලධාරියා ලබන 19 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. 2009 වර්ෂයේදී මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් වාර්තා වෙනවා. ඒ සිද්ධියෙන් අනතුරුව ඔහු පාවිච්චි කළ ඔහුගේ වාහනයේ තිබිලත් එක් ඇඟිලි සලකුණක් එවකට සොයාගෙන තිබුණා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසු කාලීනව මේ උපාලි තෙන්නකෝන්ට පහර දීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනත් පැවරෙනවා. ඒ අනුව ඉහත 285 දෙනාගෙන් ලබාගත් ඇඟිලි සලකුණු මේ උපාලි තෙන්නකෝන්ගේ වාහනයේ තිබිලා සොයාගත් ඇඟිලි සලකුණත් සමග සැසඳෙනවාද යන්න පරීක්ෂණයක් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇඟිලි සලකුණු රෙජිස්ට්‍රාර්ගෙන් ඉල්ලීමක් කරලා තිබුණා. ඒ අනුවයි යුදාමුදාවේ කෝප්‍රල්වරයෙකු වන ලලිත් රාජපක්ෂ යනායගේ ඇඟිලි සලකුණු අදාළ වාහනේ උපාලි තෙන්නකෝන්ගේ වාහනයේ තිබුණු ඇඟිලි සලකුණ සමග සැසඳෙන බවට ඇඟිලි සලකුණු රෙජිස්ට්‍රා විසින් අනාවරණය කරගෙන තිබුණේ.
महाचार्य पूज्य मेदकुड अभेतीस स्वामी वहन से प्रकाश संबंधे पोलिस माध्य प्रकाशक पूज्य मेदगोड अभेतीस हिमियान अनावरण सिदुकला शरिया नीति अटते मरादमन लद विस्सकट अधिक फुद्गलेन पिरिसाक सिटिन बावटात एवगेम ए पिलिबंदव सियलुम लिपिगोनु उन्वहन्से सतुव तिबेन बावटात मे पिलिबंदव अपराध विमर्शन अंशवलट करुणु लबा देन बावटात उन्वहन्से विसिन अनावरणयक सिदु किरीमट यदुना मेलेस रटे पवतिन नीतियेन परिबाहिरव यम पुद्गले घातनय कर तिबेनवा नम එය ඉතා බරපතල අපරාධයක් වශයෙන් පෙන්වා දීමට හැකියාව තිබෙනවා. ඒ නිසා උන්නාන්සේ සිදු කරන ලද අනාවරණය පිළිබඳව පොලිස් මූලස්ථානයේ දැඩි අවධානය යොමු වුණා. එබැවින් ඒ පිළිබඳව 20කට අධික ප්‍රමාණයක් ඝාතනය කර තිබෙනවාද යන කාරණය පිළිබඳව සහ එලෙස කර තිබෙනවා නම් ඒට වගකිය යුතු පුද්ගලයන් නීතිය හමුවට ඉදිරිපත් කිරීම සඳහා මේ පිළිබඳව විමර්ශනයක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කළා. අක්මීමන ප්‍රදේශයේ විදුහලක සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ හමුදා සෙබලා නීතියට අනුව වරදක් සිදු කර නොමැති බව මූලික හමුදා පරීක්ෂණ වලින් තහවුරු වී තිබෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පවසනවා. කෙසේ වෙතත් අනික් පාර්ශවෙන් ඉදිරිපත් ඇති කරුණු පිළිබඳව පොලිස් පරීක්ෂණවලදී සලකා බලනු ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. හමුදාවෙන් කරන පරීක්ෂණ දැනට කරමින් පවතිනවා. දැනට ලැබිලා තියෙන තොරතුරු අනුව ඔහු රාජකාරිය තමයි කරලා තියෙන. ඔහුගේ අතින් වරදක් වී නැති බවටයි අපි විශ්වාස කරන්නේ. නමුත් අනිත් පාර්ශවයෙන් යම් යම් ප්‍රකාශන ඉදිරිපත් වෙලා තියෙන නිසා අපේ පරීක්ෂණයේදී පොලිස් පරීක්ෂණයේදී ඒ පිළිබඳ සලකා බලනු ඇති. අක්මීමන ප්‍රදේශයේ කණිටු විදුහලක සිදු වෙඩි තැබීමෙන් මිය ගියේ 39 හැවිරිදි තිදරුපියෙක්. ඔහු බලහත්කාරයෙන් පාසලට ඇතුල් වීමට උත්සාහ කිරීමේදී ආරක්ෂාවට සිටි හමුදා සෙබලා වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා නියමිත භූමිය අමාත්‍ය සාගල රත්නායක මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. වරාය නගරයේ ආශ්‍රිත සිදු කෙරෙන දවන්ත සංවර්ධන කටයුතු වලදී වරාය භූමියෙන් ඉවත් කෙරෙන ගොඩනැගිලි වෙනුවෙනුයි නව පරිපාලන ගොඩනැගිල්ල ඉදි කෙරෙන්නේ. මෙම ගොඩනැගිල්ල මහල් 17කින් සමන්විතයි. අසියුරු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර මත ඉදි කෙරෙන මෙමගින් වරාය සේවාලාපින්ට එකම ස්ථානයකදී සියලුම සේවාවන් ලබා ගැනීමේ අවස්ථාව හිමිවනවා. රුපියල් බිලියන 5ක මුදලක් මේ සඳහා වැය කෙරෙනවා. වරාය අධිකාරී සභාපති කාවන් රත්නායක මහතා ඇතුළු උසස් නියදාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දීර්ඝ කාලයක් සාකච්ඡා වෙමින් තිබිලා තියෙන මේ මූලස්ථාන ගොඩනැගිලි ඉදිරි කිරීම කටයුතු අපි ඉක්මන් කරන්න තමයි මේ තීරණය කළා. අද අපි ඒ පිළිබඳව කටයුතු කරගෙන යන්නේ. විශේෂයෙන් අවතැන් වෙන වරාය සතු ගොඩනැගිලි මෙතන ස්ථාපිත කරන එකේ අරමුණ තමයි තියෙන්නේ. ලංකාවේ ඉංජිනේරුවරුන් ලංකාවේ ඉදි කිරීම සමාගම් තමයි අපි පාවිච්චි කරන්නත් බලාපොරොත්තු වෙන්නේ. වසර දෙකක් ඇතුළතදී මේකේ වැඩ කටයුතු නිම කරන්න. ඒ වගේම පිවිසුම් මාර්ගයේ වැඩ කටයුතු වසර 3ක් ඇතුළතදී අවසන් වෙනවා. ඒකෙන් වරාය ඇතුළට එන වාහනවල තදබදෙත් නගරෙට ඒ නිසා අවම වෙනවා. ඒ වගේම එයින් නගරය ඇතුළට එන වාහනවලටත් විශාල සහනයක් ලැබෙනවා. ශ්‍රී ලංකා අමරපුර නිකාය සිය ඉතිහාසයේ මුළුල්ලේ සුවිසල් ශාසනික සහ ජාතික සේවාවක් ඉටු කර ඇති බව කථානායක කරුජය සූරිය මහතා පවසනවා. ලක්දිව අමරපුර නිකාය පිහිටුවා 217 වසරක් සපිරීම නිමිත්තෙන් පැවති උත්සවයේදී කථානායකවරයා මේ බව සඳහන් කළේ. ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ මහානායක අතිපූජ්‍ය කොටකොඩ ධම්මාවාස ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම උත්සවය පැවැත්වුණා. කථානායකවරයා වෙත ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ සතු ජන ප්‍රසාදිනි ලංකා පුත්‍ර ගෞරව සම්මානය පිරිනැමීම සිදු කෙරුණා. සාමණේර ස්වාමීන් වහන්සේගේ අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානයක්ද සිදු වුණා. අවුරුදු 217ක ඉතිහාසයේ
අමරපුර මහා නිකාය විසින් කරන ලද අසීමිත ආගමික සේවාව ඒ වගේම සමාජීය සේව ඇතුළු ඉතාමත්ම වටිනා බුද්ධ පුත්‍රයන් වහන්සේලා බිහි කරමින් විශාල සේවාවක් කළා ඒ වගේම ඉදිරියටත් විශාල වැඩකට රාශියක් මේ රටේ බුද්ධ ශාසනයේ චිරස්ථිති සඳහා කටයුතු කිරීම තියෙන නිසා අපගේ ප්‍රණාමය මේ අවස්ථාවේදී මම පුද කරන්න කැමැතියි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගාල්ල දිස්ත්‍රික් අලවි නියෝජිත හා අලවි සහායකවරුන් සඳහා නොමිලේ වෛද්‍ය කදවුරක් පසුකෙදා පැවැත්ුණා වෛද්‍ය කදවුරට 400 දෙනෙකු පමණ සහභාගී වූ බවයි වාර්තා වන්නේ වෛද්‍ය උපදෙස් ඖෂධ මෙන්ම එස් කන්නාඩි ලබා දීමද මෙහිදී සිදු කෙරුණා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූර්යපිරිමු මහතා ඇතුළු ඉහළ පෙළේ නිදහරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා රුහුණු කතරගම මහදේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ 6 වන දිනේ අදයි. අද දිනේ පෙරහැර නැරඹීමට අති විශාල පිරිසක් කතරගමට පැමිණ සිටිනවා. විදේශ සංචාරකින් විශාල පිරිසක්ද කතරගමට පැමිණ සිටි ආකාරය දැකගත හැකි වුණා. කතරගම ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පැමිණෙන සියලු දෙනාගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීමට ආරක්ෂක අංශය පියවරගෙන තිබෙනවා. පෙරහැර මංගල්‍යයේ සියලු ඓතිහාසික අවස්ථා ආවරණය කරමින් බැතිබර මාධ්‍ය සත්කාරය ලබා දෙන්නේ ITN මාධ්‍ය ජාලයයි. කතරගම ඓතිහාසික ඇසළ මංගල්‍යයේ පෙරහැර පිළිබඳ සැකසූ හරුහරා විශේෂ වැඩසටහන සමගින් මීළඟට ඔබට එක්විය හැකියි. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk